ශ්‍රීලංකා සුනිත්‍ය බල ශක්ති අධිකාරිය මගින් දෙවන වරටත් පවත්වනු ලැබූ දීප ව්‍යාප්ත දහම් පාසල් රචනා තරගයේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම සිදු කෙරුණා. මෙහිදී දිවයිනපුරා දහම් පාසල් 8500කින් තෝරාගත් දරුවන් 100 දිනකට ත්‍යාග ලබා දුන් අතරේ පළමු ස්ථානයේ සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ලබා දීම සිදු කෙරුණා. එමෙන්ම එම මුදලින් රුපියල් 50000ක් දහම් පාසලට හිමිවනු ඇති. දෙවන ස්ථානයේ සඳහා රුපියල් 50000ක මුදලක් ලබා දුන් අතරේ එයින් රුපියල් 25000ක මුදලක් අදාළ දහම් පාසල වෙත ලබා දෙනු ලැබුවා. මෙම අවස්ථාවට ගෞරවනීය මහා සංඝරත්නය මෙන්ම ශ්‍රී ලංකා සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ජේ.එම්. අතුල මහතා සහ බෞද්ධ කටයුතු සහකාර කොමසාරිස් ජෙනරාල් නිමේෂ් දිවංකර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.